හම්බන්තොට වරායේ සේවක සේවිකාවන් තමන්ගේ අතිශය සාධාරණ වෘත්ති අයිතිවාසිකමක් ඉල්ලමින් තමන්ගේ සේවය ස්ථීර කරන්න කියලා ඉල්ලමින් තමන්ගේ සේවා අයිතිවාසිකමක් වෙනුවෙන් තමයි ඒ සාධාරණ උද්ඝෝෂණයේ යෙදුනේ. ඒ සාධාරණ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච සියලුම වෘත්ති සමිති සමාජිකයින්ට වරාය සේවකයින්ට පහර දුන්නා. ආණ්ඩුවේ හමුදාව යොදවලා ඒ විතරක් නෙමෙයි ඒ උද්ඝෝෂණය රටට හෙලි කරන්න ගියපු මාධ්‍ය ආයතන ගණනාවක මාධ්‍යවේදීන්ට තමන් මාධ්‍ය ආයතනයක් නියෝජනය කරන මාධ්‍යවේදීන් බව වගකීමෙන් මාධ්‍යවේදී හැඳුනුම්පත පෙන්වත් දීපවා ඉතා පැහැදිලි ලෙසම නින්දිත විදියට එලවෙලව පහර දුන්නා. මෙන්න මේ වරාය සේවකයින්ට සහ ඒ වාර්තා කරන්න සම්බන්ධ වෙච්ච මාධ්‍යවේදීන්ට ආණ්ඩුවේ හමුදා විසින් එල්ල කරපු මේ නින්දිත ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ඊටාම වගකීමෙන් පිළිකුලෙන් යුතුව එහෙලා දකිනවා. ඒ වගේම මේ පහර දීමට සම්බන්ධ වෙච්ච සියලුම නිලධාරීන්ට සියලු අයට ඒට නියෝග දුන්න අය ඉඳලා පරීක්ෂණයක් සිද්ධ විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි රජයට බල කරමු. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා දෙක එකිනෙකට සම්බන්ධෙකුත් තියෙනවා. එකක් තමයි හම්බන්තොට මාගම්පුර වරාය විකිණීම පිළිබඳ ප්‍රශ්නේ. දෙක තමයි මේ වරාය සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් නොතකා ඔවුන්ට නිඳිත ලෙස පහර දීම. අතර වරාය සේවකයින් ඉල්ලුවේ මොකක්ද? වරාය සේවකයින් ඉල්ලුවේ අපි හම්බන්තොට වරායේ වැඩ කරන සේවකයින් ඒක නිසා අපේ සේවය ස්ථීර කරන්න. වරායක් තියෙනවා. ඒ වරාය අයිති වරාය අධිකාරියට, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති හම්බන්තොට වරාය. හැබැයි ඒකේ සේවකයෝ අයිති නෑ වරාය අධිකාරියට. ඇත්තරම මේ සේවකයින්ව හම්බන්තොට වරායට සම්බන්ධ කර ගනිද්දිම ඔවුන්ට රැකියාව ලබා දීමේදීම ඉඳලම ඔවුන් රැවටීමට ලක් කළා. පහුගිය රාජපක්ෂ පාලනයේ ඉඳලම මේ රැවටීමේ ක්‍රියාවලිය සිද්ධ වුණා. මොකද ඔවුන්ව වරායට සම්බන්ධ කරගත්තේ වරාය අධිකාරියෙක් නොවන, මෑන් පවර් සමාගමකුත් නොවන, වරායටත් අයිති නැති බව හඟවන, එහෙත් වරාය අධිකාරියම විසින් ස්ථාපිත කරපු මාගම්පුර වරාය කළමනා කරන පුද්ගලික සමාගම කියන සමාගමේ සේවකයින් හැටියට. එතකොට ඔවුන්ව වරාය අධිකාරියේ සේවකයින් බවට පත් කරගන්න නැතුව ඊට පිටින් තියලා, හැබැයි වරාය අධිකාරියේම මානව සම්පත් කළමනාකරු විසින්ම අත්සන් කරපු පත්වීමේ ලිපියක් ලබා දීලා ඔවුන් ඒ විදියට පත්වීම ලබා දුන්නේ ඇයි? අපට හිතෙනවා ඇත්තරම මේ වරාය හදලා මේ විකිණීමේ ක්‍රියාවලිය මේ වරායට සේවකයෝ සම්බන්ධ කරගන්න වෙලාව ඉඳලම තිබුණද කියලා. මොකද ඒ සලස්මට අනුව ගත්තොත් එහෙම ඔවුන්ට ඕන වුණේ වරායක් හදන එක මිසක ඒ වරාය ශ්‍රී ලංකාවේ වරායක් හැටියට පවත්වාගෙන යෑම නෙමෙයි. ඒ නිසා තමයි සේවකයෝ බඳවා ගනිද්දිම සේවකයින්ව බඳව ගත්තේ වරායට පිටින් තියලා. මේකේ හාබ මාස්ටර්ගේ ඉඳලම පත්වීම තියෙන්නේ වරාය අධිකාරියේ පත්වීමක් හැටියට නෙමෙයි. වරාය සේවකයෙක් හැටියට නෙමෙයි වරාය වැඩ කරන හාබ මාස්ටර්වත් පිළිගන්නේ. එහෙනම් ඉතාම පැහැදිලි මේක ආරම්භයේ ඉඳම සිටම ඔවුන්ව 483ක් පමණ වන සේවකයින්ව ඉතා පැහැදිලි ලෙසම රැවටීමට ලක් කරනවා. එතකොට මෙන්න මේ සේවකයින්ගේ ප්‍රශ්නය ආණ්ඩුව දැන් විග්‍රහ කරන්න හදන විදිහට මේ කලාකප්පල්කාරී ක්‍රියාව ආරම්භුනේ කොහොමද? ඇයි මාගම්පුර වරාය සේවකයින් මේ වගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් උද්ඝෝෂණය කරන සිද්ධ වුණේ? ඒකට ප්‍රධානම හේතුව තමයි වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ රජය, විශේෂයෙන්ම රජයේ කිව්වොත් මේකත් වැරදි එක අතකින්, මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ආර්ථික කළමනාකරණ කමිටුව, ඔක රජය නෙමෙයිනේ, ඒක ලංකාවේ කැබිනට් මණ්ඩලෙත් නෙමෙයි පාර්ලිමේන්තුවත් නෙමෙයි, පාස්කර් ලිංගම් රත්වත් ඒ කමිටුව විසින් මේ වරාය හම්බන්තොට වරාය විකිණීමට තීරණය කිරීමත් එක්ක හම්බන්තොට වරාය චීන සමාගමකට අලවි කිරීමට තීන්දුව කිරීමත් එක්ක තමයි
මේ සේවකින්ගේ රැකියා අස්ථීරභාවය පිළිබඳව රැකියාවේ ප්‍රශ්නේ පැනනගින්. හොඳ ඔවුන් කල්පනා කරනවා ඔවුන්ගේ පැත්තෙන් ඉතාම සාධාරණ විදියට වරාය සමාගමකට විකුණනොත් එහෙම ඔවුන් වරාය අධිකාරියේ පත්වීමක් ලද සේවකින් නොවන නිසාම ඔවුන්ගේ සේවා ස්ථීරභාවයට රැකියා අනාගතයේ මොකද සිද්ධ වෙන්නේ? ඒ වරාය මිලදී ගන්නා සමාගම රට මොකක් හරි ඔවුන්ව වරාය සේවකින් හැටියට පිළිගනීද නැද්ද? ඔවුන්ට ඒ විශ්වාසය ලැබෙන්න නම් අඩුතරමේ ඔවුන්ට තියෙන්න ඕනකම තියෙනවා අපි මේ වරායේ වැඩ කරපු සේවකයෝයි කියලා පෙන්වන්න. වරාය අධිකාරියේ පත්වීම තේ නිසා ඒ නිසා තමයි ඔවුන් තා පැහැදිලි ලෙසම ඔවුන් ස්ථීර කරයිද නැද්ද? ඔවුන්ට මොකද සිද්ධ වෙන්නේ? මේ වරාය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් අලෙවි කිරීමත් එක්ක සේවකින්ගේ සේවා රැකියා ස්ථාවරභාවයට මොකද සිද්ධ වෙන්නේ කියන සාධාරණ අතිශය මානුෂික ප්‍රශ්නය තමයි ඔවුන් ඉදිරිපත් කරේ. ඉතින් වරාය අධිකාරියක සේවකින්ට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙන ක්‍රමවේදයට ඔවුන් ඉදිරිපත් කරා. CDB එකේ වැඩ වර්ජනයක් කරොත් එම CDB එක අය කරන්නේ එක විදියකට, රේල්වේ එකේ වැඩ වර්ජනයක් කරොත් ඒ අය කරන්නේ එක විදියකට, විශ්වවිද්‍යාලයක අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයක් කරන්නේ තව විදියකට. ඉතින් වරාය සේවකයෝ වරාය සේවකයෝ හැටියට ඒ වැඩ වර්ජනය කරනවා. ඒක ඔවුන්ගේ සාධාරණ අයිතිය. ඔවුන් උද්ඝෝෂණය කරා, ඉල්ලීම් කරා. ඒ ඉල්ලීමට ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ කොහොමද? ආණ්ඩුව ඇහුම්කන් දුන්නේ පහර දීලා, නිඳිත විදියට පහර දීලා මර්ධනය කළා. ඒක තමයි ඉතින් තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ විකිණීම සම්බන්ධ ප්‍රශ්නේ මම අපි මුලින්ම දකින්න ඕන කොයි විදියටද? දැන් කවුරු හරි කියනවනේ නෑ එහෙම එකක් නෑ. අපිට ඇහෙනවා වරාය අධිකාරිය ඇමතිතුමත් වරින් වර කියනවා අපි විකුණන්නේ නෑ. අපි මේක ණයට හිලව් කරනවා. මේකේ කළමනාකරණේ ප්‍රශ්නේ අපි විතරයි. මේක දෙන්නේ නෑ දෙනෝ මේ ආදී වශයෙන් විවිධ කතා කියනවා. නමුත් අපි තා වගකීමෙන් කියනවා මේ වෙනකොට ඔවුන් සකස් කරලා තියෙනවා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චීන සමාගමක් අත්සන් කරන අවබෝධතා කිවිසු. මේ තියෙන්නේ අවබෝධතා කිවිසු. මේ තියෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් සහ චීන සමාගම අත්සන් කිරීමට දැනට යෝජිත අවබෝධතා කිවිසු. ඔබ විශ්වාස කරන මේ අවබෝධතා කිවිසුම අනුව මේ වරාය දෙන්න යන්නේ සුළුපටු කාලයකට නෙමෙයි. මේක පළමු අවුරුදු 100කට, දෙවනුව තවත් අවුරුදු 100කට තමයි මේ වරාය අධිකාරිය මේ හම්බන්තොට මාගම්පුර වරාය දෙන්න යන්නේ. ඒ කියන්නේ අපි 2017 ඉඳලා හිටුවොත් එහෙම පළවෙනි අවුරුදු 100 2117, ඊළඟට 2217 පරම්පරා කීයක්. හැබැයි මේ ගිවිසුමේ කොතනකවත් මේකේ ඉඩම් බෙදන ආකාරය, මේකේ වරාය අරගත්තට පස්සේ වුන් කරන වැඩ කටයුතු, ඒ සියල්ල සඳහන් කළා තියෙනවා. හැබැයි මේ කිව්ස් මේ කොතනකවත් නැහැ මේ වරායේ සේවකෙින්ට මොකද වෙන්නේ කියලා. දැන් මේ වරායේ වැඩ කරන සේවකෙින්ට මොකද වෙන්නේ? මේක රැකියාව වලට බඳව ගන්නෙ කවුද? ශ්‍රී ලංකාවේ අය බඳව ගන්නවද? චීනයේ අය බඳව ගන්නවද? කවුද මේ වරායේ වැඩ කරන්නේ කියලා මේක කොතනකවත් නැහැ. එතකොට වරායේ සේවකයෝ විසින් පාරට බහින්න එක අසාධාරණ නැද්ද? ඒ විතරක් නෙමෙයි මම ඔබට පෙන්නනවා අමාත්‍ය මණ්ඩල සංදේශය ව්‍යාපෘති යෝජනාව හම්බන්තොට වරාය. මේක ඉදිරිපත් ගන්නේ වරාය නාවුක අමාත්‍ය වැඩ බලන මේ මොහොතේ නිශාන්ත මුතුහෙට්ටිගම. හැබැයි ඒකේ සටහනක් ලෙස නියුරලා තියෙනවා මෙම සංදේශයේ අන්තර්ගතයන්. මම වරාය නාවුක අමාත්‍ය ගරු අර්ජුන් රන්දුංග මහතා සමඟ සාකච්ඡා කළ අතර ගරු අමාත්‍යතුමා මෙම කැබිනට් මණ්ඩලයට සඳහා ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දෙන්නේ නැති. එනේ වැඩ බලන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මේක ඉදිරිපත් කරන්නේ 2016 නොවැම්බර් 3 වෙනිදා. ඔහු අත්සන් කරන්නේ, ඔහු යටින් සටහනක් යොදනවා මේ පිළිබඳව අමාත්‍ය අර්ජුන් රන්තුංග ඇමතුමා එක්කත් සාකච්ඡා කළා. එතුමාගේ අනුමැතියත් ලැබිලා තමයි මේ කැබිනට් සංදේශය ඉදිරිපත් කරන්නේ කියලා. මේක මොකද කියන්නේ? මේක ඉතා පැහැදිලිව කියනවා වරාය හිමිකරු මෙහෙයුම්කරු සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියාමන කාර්යයන් මීට කලින් වරායෙන් පවරපු SAGT CICT කියන අනිකුත් ජැටිවලට තිබුණා කොළඹ වරායේ. නමුත් මේ ගිවිසුම අත්සන් කරන්නේ මේ ආකාරයට නෙමෙයි. ඒ නිසා මේ ගිවිසුමේ ඊට වඩා බරපතල කාරණා තියෙනවා. මොකද
වරාය අධිකාරිය ඉඩම් හිමි කරු වරාය මෙහෙයුම් කරු සහ නියාමනය කියන බලතල තුනම ඉවත් කර ගැනීමෙන් තමයි හම්බන්තොට වරායේ මේ ගිවිසුම අස්සම් කරන්න කියන. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? හම්බන්තොට වරාය අපි ගිවිසුමකින් චීනයට ලබා දෙනකොට අපේ ඉඩම් අයිති අපි අයින් කරගන්නවා. වරායේ මෙහෙයුම් කරු කියන අයිති අයින් කරගන්නවා. සහ ඒ වරායේ කටයුතු නියාමනය කිරීමට වරාය අධිකාරියට තිබිච්ච බලය අපි ඉවත් කරගන්නවා. එනිසා ඔහු සඳහන් කරනවා මෙම යෝජනාවෙන් දක්වා ඇති වෙනසක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරි පනත පාර්ලිමේන්තුව මගින් සංශෝධනය කළ අතර එසේ සංශෝධනය නොකොට මෙවැනි ආකාරයේ කිසිදු අවබෝධයක විසඳුමකට එළඹීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට බලයක් නොමැත. කවුද මේ කියන්නේ? අර්ජුන් රන්තුංග අමාත්‍යවරයාගේද එකඟතාවයේ සහිතව වැඩ බලන අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඉදිරිපත් කරන කැබිනට් සංදේශයේ ඔ කියනවා වරාය අධිකාරියට මේ කිවිසුමට එළඹීමට අයිතියක් නැහැ කියන. වරාය ඇමතිවරයාම කියනවා අයිතියක් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි. මේ වැදගත් කාරණා කීපයක් තියෙනවා. මම ඒක ඉදිරිපත් කරන මුලින්ම මෙම යෝජනාව සමග නිර්මාණය වෙන බද්ද සමාගම හරහා චීන ආයෝජකයාට සමාගමේ බහුතර පාලනයක් ලැබෙන අතර හම්බන්තොට වරායේ සම්පූර්ණ පාලන කටයුතු එම සමාගමට හිමි වේ. මෙහිදී ඉඩම් හිමිකරු හා වරාය මෙහෙයුම්කරු ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දැනට උපයාගනු ලබන මෙහෙයුම් කළ ටොන් ප්‍රමාණය සඳහා අය වීතු ගාස්තු වාප්පු හා නාවික සේවාවන්ගේ ලැබෙන ආදායම්ද ආදියද නව සමාගමට ලැබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙනුයේ දිවයින වටා පිහිටා ඇති ප්‍රදීපාගාර නඩත්තු වෙනුවෙන් ලැබෙන්නා වූ ප්‍රදීපාගාර ගාස්තුව පමණි. මම නෙමෙයි කියන්නේ මේ. මේ කියන්නේ මොකද්ද? ප්‍රදීපාගාරේ ලයිට් පත්තු කරන වැඩ ගාස්තුව විතරයි අන්තිමේදී වරායට හම්බෙන්නේ කියන්නේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියලා නෙමෙයි ඊට පස්සේ නම් කරන්න වෙන්නේ ප්‍රදීපාගාර අධිකාරිය කියලා. ශ්‍රී ලංකා වරාය ප්‍රදීපාගාර අධිකාරිය කියලා නම් කරන්න වෙන්නේ මේක. මොකද අපිට හම්බෙන්නේ ප්‍රදීපාගාර ගාස්තුව විතරයි. මේ කියන්නේ ඇමතිවරයම. ඇමතිවරයම කියන මේ කිවිසුම අපි අස්සම් කරොත් අපිට හම්බෙන්නේ ප්‍රදීපාගාර ගාස්තුව පමණයි කියලා. ඒ විතරක් නෙවෙයි ඉතා බරපතල කාරණාව මෙන්න මේකයි. නවවෙනි කාරණාවෙදි කියනවා රටක ජාතික ආරක්ෂාවේ වැදගත් අංගයක් ලෙසට වරායක් සැලකිය යුතු අතර අතීත අධ්‍යක්ෂීම් සැලකිල්ලට ගතහොත් වරායේ සමස්ත පාලනය රජයේ සතු විය යුතුය. එබැවින් ප්‍රධාන මුහුදු මාර්ගයන්ට ආසන්නව උපාය මාර්ගිකව පිහිටා ඇති හම්බන්තොට වැනි වරායක් පවරාදීන් මගින් අපරටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වේ. කවුද කියන්නේ? වරාය නාවුක කටයුතු ඇමතිවරයා. එවෙලේ වැඩ බලන ඇමතිවරයා අර්ජුන රන්තුංග ඇමතිවරයාගේ දේකංගතාවය ඇතුව ඔහු කියනවා මේ වරාය මේ ආකාරයෙන් දුන්නොත් එහෙම ඒකටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා කියලා. මේ ගිවිසුමේ එහෙම කොහොමද තියෙන්නේ කියලා මම පස්සේ බෙන්නන්න. ඊළඟට කියන මොකද්ද? වැදගත්ද? ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනයෙන් හම්බන්තොට වරාය සම්පූර්ණ ඉවත් කළහොත් එය කාර්මික අසහනයකට මඟ පාදන අතර ඒ හරහා වරාය ආශ්‍රිතව දැඩි කඩාකප්පල්කාරී ක්‍රියාද ඇති විය හැකිය. මේ උද්ඝෝෂණය පිළිබඳව මෙවැනි උද්ඝෝෂණයක් වෙන්න පුළුවන් ඉඩකඩ පිළිබඳව වරාය බාර ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ දැනුවත් කළා තියෙනවා. මේ වරාය මේ ආකාරයට දුන්නොත් එහෙම මොකද සිද්ධ වෙන්නේ කියලා. ඉතාලම් පැහැදිලි එතකොට. ඉතාලම් පැහැදිලි මේ අපි නෙමෙයි කියන්නේ වරාය ඇමතිවරයා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළා කියන්නේ. කාටද මේ කියන්නේ එතකොට? කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයේ කිසිවක් අහලා නෙමෙයි දැනුවත්ව ඉතාලම් පැහැදිලිව අඩුතරමේ වරාය ඇමතිවරයාගේ එකඟතාවයක්වත් ඇතුව නෙමෙයි මේ කිවිසුමට අත්සන් කළ තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ එකඟතාවයක් තියෙනවා කියලා කියන්න බෑ එහෙමනම්. ඉතා පැහැදිලිව මේක රට පාලනය කරන තණ්ඩ ඇවිල්ලා තියෙන ආර්ථික කළමනාකරණ කමිටුවේ තීරණයක් හැටියට තමයි මේ කිවිසුම අත්සන් කළ තියෙන්නේ. මේ කිවිසුම අත්සන් කරන්නේ යන්නේ මේ එකඟතාවය ඇති වෙන්න යන්නේ. ඉතා පැහැදිලිව එතකොට මොකද යන්නේ මේ? චයිනා හාම් ඉංජිනේරින් කම්පැනි ලිමිටඩ් එවගේම චයිනා මර්චන්ට් හෝල්ඩින් කම්පැනි ලිමිටඩ් කියන ආයතන දෙක එකතුව විශේෂයෙන් මේ ගිවිසුම අත්සන් කරන්නේ චයිනා මර්චන්ට් හෝල්ඩින් කම්පැනි ලිමිටඩ් කියන සමාගමත් සමග. ඒ සමාගම චීන රජයෙන් තමයි නම් කරලා එවන්නේ. චීන රජයෙන් නම් කරලා එවන්නේ. එතකොට මේක සම්පූර්ණ මෙහෙයුම් අයිතිය ඉඩම් වල අයිතිය සියල්ලම එයාට යන විදියට අවුරුදු 100කට මුලින් ඊළඟ අවුරුදු 100 ඊළඟට අත්සන් කරන්න පුළුවන් විදියට අවුරුදු 200කට මේ කිවිසුම අත්සන් කරන්න තමයි මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. මේක වරාය අධිකාරියේ පනතට අදාළත් නැහැ. වරාය අධිකාරියේ පනතටත් අදාළවත් නොවන ආකාරයට පනතටත් පිටින් ගිහිලා තමයි
මේ යුසුම අස්සම් කරන්න කටයුතු කරමින් තියෙනවා. මොනවද එයාට ලැබෙන බලතල? මේ යුසුම අනුව මේ යුසුම අස්සම් කරොත් වරාය හම්බන්තොට වරාය පැවරීමේ මේ යුසුම අස්සම් කරොත් එම අවුරුදු 100කට මොනවද ලැබෙන අයිතිය? කන්ටේනර් බහාලුම් මෙහෙයුම් කටයුතු සම්පූර්ණේම. රෝරෝ ටර්මිනල් කියන தත්ත්වය. ජෙනරල් කාගෝ ටර්මිනල් කියන தත්ත්වය. LNG LPG ටර්මිනල් එක. ඒ කියන්නේ ගෑස් සම්බන්ධයෙන් සම්පූර්ණ අයිතිය LNG ගෑස් සම්බන්ධ සම්පූර්ණ අයිතිය එතන යනවා. බල්ක් කාගෝ ටර්මිනල්. ලයිව් ස්ටොක් රිලේටඩ් ටර්මිනල්. ඒ කියන්නේ පශු සම්පත් සම්බන්ධ කටයුතු මෙහෙමේ ටර්මිනල් වුන් ඇති කරගන්න පුළුවන්. ඔයිල් ටැංක් සම්පූර්ණ පවත්වාගෙන යෑමේ ටර්මිනල් ඇති කරගන්න පුළුවන්. රිෆයින් එකක් හැදීමේ ටර්මිනල් එක පවත්වාගෙන යන්න පුළුවන්. බන්කරින් ෆැසිලිටි එක ලැබෙනවා මේකේ. ඒ විතරක් නෙවෙයි ඩොක් යාඩ් හම්බෙනවා, වෙයාර්හවුස් හම්බෙනවා. මේ සියල්ලම මේ ගිවිසුම අනුව අත්සන් කළ තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. වෙයාර්හවුස් පිළිබඳව තියෙනවා, බන්කරින් සේවාවන් පිළිබඳව තියෙනවා, ඔයිල් ටැංක් පිළිබඳව තියෙනවා, රිෆයින් පිළිබඳව තියෙනවා, පසු සම්පත් බන්කරින් පවත්වාගෙන යාම පිළිබඳව තියෙනවා, කාගෝ මෙහෙයුම් පිළිබඳව තියෙනවා, සේවකයෝ පිළිබඳව නැහැ. අපි කියන්නේ සේවකයෝ පිළිබඳව තියෙනවා නම් මේ ගිවිසුම හරි කියලා නෙමෙයි. සේවකයින්ගේ උද්ඝෝෂණය අතිශය මානුෂික සහ සාධාරණ වෙන්නේ මේ පදනමින්. සේවකයින් ඉල්ලන්නේ සේවකයින්ගේ පැත්තෙන් හිතුවොත්, අපි රටක් හැටියට හිතුවොත් මේ කිවිසුම වල කොහෙත් මේක නැහැ. හැබැයි සේවකයෝන්ගේ පැත්තෙන් වුන් කියනවා අපිට මොකද වෙන්නේ කියලා අඩුතරමින් මේ කිවිසුමකවත් නැහැ. අපිට මොකද වෙන්නේ කියලා මේ කිවිසුමකවත් නැහැ. හැබැයි පස් පිළිබඳවත් තියෙනවා. වරායේ දිගපළල පිළිබඳව තියෙනවා. අවුරුදු ගණන තියෙනවා. ඒ සියලුම එකඟතාවයන් වගන්ති ඇතුළත් කරලා තියෙද්දි සේවකයෝ පිළිගන්නව නැති නිසා මේ සේවකීන් වෙනත් රැකියා කරන අය නෙමෙයි, ඔවුන් වරායේ සේවකීන්. එතකොට මේ සේවකීන්ට සම්පූර්ණ අයිතියක් තියෙනවා ඔවුන්ගේ මේ සාධාරණ ඉල්ලීම ඉදිරිපත් කරන්න. ඔවුන්ගේ ඒ සාධාරණ ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කරේ. ඒක නිසා එතකොට තවදුරටත් මේ සේවකීන් කටපියාගෙන ඉඳි කියන්නේ. තවදුරටත් මේ සේවකීන් කටපියාගෙන ඉඳද්දි ඊයේ නාවක හමුදාව ආවා වගේ මේ කිවිසුම අසංකාඩ පස්සේ චීන එනකොට අකුලගෙන ගෙදර යන්නයි උන්ට වෙන්නේ. නාවක හමුදාව වෙනකොට අකුලගෙන යන්න සිද්ධ වෙනා වගේම චීන සමාගම ඇවිල්ලා ඕගොල්ලෝ කවුද? ඕගොල්ලෝ කොහොමද මෙහෙට ආවේ? ඕගොල්ලෝ මොකද මෙතන ඉන්නේ කියලා ඇහුවොත් මොකද දෙන්න තියෙන උත්තරේ? උන්ට පත්වීම ලිපියක් තියනවද? අපි මේ වරායේ වැඩ කරා කියලා කියන අඩුතරමේ වරායේ ප්‍රධාන හාබ මාස්ටර්ටවත් තියනවද පත්වීමක්? මේ වරාය අධිකාරිය හිටිය කියලා පෙන්නන්න. ඒ නිසා ඔවුන්ගේ සේවා අයිතිවාසිකම වෙනුවෙන් ඉතාම පැහැදිලි ලෙස ඒ ඉල්ලීම ඉදිරිපත් කරේ. ඔවුන් කිව්වේ මොකක්ද? අපි මේ වරායට බඳව ගත්තා නම් අවුරුදු 3ක් විතර දැන් මේ බඳවා ගැනීම කරලා ඔවුන් සේවය කරනවා. අවුරුදු 2 3 එකහමාර ඉන්නයි ඉන්නවා. ඔවුන් කියන්නේ ඔවුන් CTB එකට ගන්න කියලා. ඔවුන් කියන්නේ ඔවුන්ට ගුරුපත් වීමක් දෙන්න කියලා. ඔවුන් කියන්නේ ඔවුන්ව දුම්රිය දෙපාර්තමේන්තුවට බඳව ගන්න කියලා. ඔවුන් කියන්නේ ඔවුන්ව වරායට ගන්න කියලා. ඔවුන් කියන්නේ වරායට ගන්න කියලා. ඒ වරායට ගන්න කියන්නේ ඔවුන්ට සාධාරණ සැකයක් තියෙනවා මේ ගිවිසුම් අනුව මේ ගිවිසුමේ කිසි වගන්තියක් සේවකයෝ ගැන නැති නිසා. සේවකීන්ට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය ඔවුන්ගේ සේවා අස්ථාවරත්වය, ඔවුන්ගේ ජීවිත අස්ථාවරත්වය බවට පත් වෙනවා. ඒ නිසා තමයි ඔවුන් මේ පාරට බැස්සේ. ඒ පාරට බහින හඬ ඇහුම්කන් දෙන වෙනුවට ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව ඊට පැහැදිලි ලෙසම නාවක හමුදා වේදෝ ගත්තා. ඔවුන්ට පහර දීලා ඒ ඉල්ලීම මර්ධනය කරා. ඒ ඉල්ලීම මර්ධනය කරා. ඒ සාධාරණ ඉල්ලීම මර්ධනය කරා. ඒකට පාවිච්චි කරේ කවුද? අපි දැක්ක මාධ්‍යවේදීන්ට පහර දෙනකොට කොට කලිසම ඇඳගෙන නිල් පාට ෂර්ට් එකක් ඇඳගෙන රැවුල වහගෙන ඇවිල්ලා පුජ්‍යලේ පහර දෙනවා. ඔහු ඇත්තරම ගත්තොත් සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් නොදන්න හැම කෙනෙකුටම මාධ්‍යවේදීන් පවා පස්සේ තමයි ඔහු අඳුරගන්නේ ඔහු නාවක හමුදාපති කියලා. එහෙම ඇවිල්ලා පහර දෙන්න පුළුවන්ද? මොකද්ද ඒ ක්‍රමේ? ඒ නාවක හමුදාපති හැටියට එන පුජ්‍යලයා කවුද? ඔව් රවින්ද්‍ර සී විජේවර් ගුණරත්න. රවින්ද්‍ර ශ්‍රී නෙමෙයි, ඇත්තටම යා රවින්ද්‍ර චි කැතයි පහර දීමට ඒ මැදිහත්වයේ චාකාරය. එයා තමයි පහුගිය ආණ්ඩුවේ රාජපක්ෂ පවුලේ නාවක පුතුන්ව ප්‍රොමෝට් කරන වැඩ කරපු කෙනා. එයා තමයි පහුගිය රාජපක්ෂ පාලනයේදී නාවක පුතාට විදේශ ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කර අය. ඔහු සුදුසුකම් නැතුව අධිකාරී තනතුරට පත් කරන්න අනුමත කළ පුජ්‍යලයා. ඒ ආනුභාවයන්ගෙන් තමයි ඔහු උඩට ආවේ. ඇවිල්ලා දැන්
ඒ ඉතිහාසයේ කිසිදු පරීක්ෂණයක් නැතුව නාවුක හමුදාපති වුණාට පස්සේ දැන් එතුමා හොයනවා ඇති එයාගේ නාවුක හමුදාපතිකම පොලිස්පතිකමට සුදුසු බව පෙන්වන්න සුදුසුකම් හොයනවා නාවුක හමුදාපතිකමට විතරක් නෙමෙයි ආ පොලිස්පතිකමට සුදුසුයි කියලා පෙන්වන්න වගේ තමයි දැන් මේ පහර දෙන්නේ ඇයි එයාට තියෙනවා ඒ රාජපක්ෂ කළු දශකයේදී රාජපක්ෂ පුතාලව උඩට ගේන්න කටයුතු කරපු ආකාරයේ පරීක්ෂණයක් අවශ්‍ය තාත්තේ ඒ කිසිදු දෙයක් පරීක්ෂාවට ලක් නොකර උඩපුඩුවර නැග්ගට පස්සේ එවැනි උඩපුඩුවර නැග්ගත් හුඟක් අය බලනවා තමන්ගේ පුටුව පරීක්ෂම් කරගන්න කොයි ආකාරයට කටයුතු කළ යුත්තේ කියලා. ඒ කාලේ රාජපක්ෂ පාක්ෂික භාවය පෙන්වන වගේම දැන් ඒ අය යහපාලන පාක්ෂික භාවය පෙන්වන්න කටයුතු කරමින් ඉන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වෙ මේ. මාධ්‍යවේදියෙක් විසින් ඉතා පැහැදිලිව හැඳුනුම්පත පෙන්නලා මම මාධ්‍යවේදියෙක් කියලා කියද්දි මොකද්ද රටක නාවුක හමුදාපතිවරයෙකුට තියෙන අයිතිය පහර දෙන්නේ මොකද ඔහු පැමිණියේ ඔහු පැමිණීම අපි හිතන්නේ පිළිගන්න පුළුවන් කියලා නමුත් ඔහු පැමිණියේ මේ ස්ථානයේ සාමය රකින්න නම් ඔහු පැමිණියේ එයයි කියන ආකාරයට මේ සේවකයෝ විසින් මුදා ගන්න ඉඩ නොදී තියෙන නැව් දෙකක් අරගෙන යන්න නම් මාධ්‍යවේදියාගේ තියෙන බාධා මොකද නැව් දෙක ගිනියන් මාධ්‍යවේදීන්ගේ තියෙන බාධා මොකද නැව් දෙක ගිනියන් අපි කවුරු රටේ මිනිස්සු දැක්කනේ ඒ සේවකෙන් ඉදිරිපිට බාධා මොකද නැවුද කියන නාවුක හමුදාවට. ඔවුන්ගේ රාජකාරියට ආවේ ඔවුන් ඒක නම්. ඔවුන් රාජකාරියට ආවේ නැවුද කියන විතරක් නෙමෙයි. ඔවුන් රාජකාරියට ආවේ මෙතන සුද්ධ කරලා යන්න. ඒක සුද්ධ කරන ආකාරය හරියට කරගන්න බැරි වුණේ එතන මාධ්‍යවේදීන් හිටපු හින්දා. මාධ්‍යවේදීන් මේක රටට පෙන්වන බව දන්න හින්දා තමයි එයා හොය හොය ගිහිල්ලා මාධ්‍යවේදීන් පහර දුන්නේ. අපි දැක්කා. රට දැක්කා. මේ පාරේ දුවන මාධ්‍යවේදීන්ට පවා සිරස මාධ්‍ය ජාලේ මාධ්‍යවේදියාට පහර දුන්නේ දුවද්දි. හිරු මාධ්‍යවේදියා මාධ්‍ය අයිඩෙන්ටි එක පෙන්නද්දි පහර දුන්නේ. ඉතින් ඒකෙන් කොහොමද සාමිය රකින්නේ? එතන තියෙන යහපාලනය මොකද්ද? එතන තියෙන නැව මුදාගෙන යෑම මොකද්ද? ඉතත් පැහැදිලිව ඒ බැටාලියන් එක පැමිණියේ නැව් දෙක මුදාගෙන යන්නේ නෙමෙයි. නැව් දෙක අරගෙන ගිහිල්ලා ආයිත් වරායමකම තමයි තියන්න තියෙන්නේ. ආය ඔතනින් ගෙනාව කොළඹට ගේන්න තියෙයි. නැත්තම් කොහේරි ඒ අය රටකට ගෙනියන්න තියෙයි. නැව් මුදා ගැනීමයි ඒ පහර දීමයි වෙනස අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඉතාල පැහැදිලිව අපි කියනවා මේ ප්‍රහාරය එල්ල කරේ හම්බන්තොට වරායේ සේවකින්ට විතරක් නෙමෙයි. මේක අපි දැඩි බව ධාරණය කරනවා. මේ ප්‍රහාරය එල්ල කරේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව හඬ නගන සියලු දෙනාට. රටේ ජාතික සම්පත් විකුණනවා අපි ඒකට අපට කොන්දේසි නෑ වරාය විකුණන්න ලෑස්ති ගුවන්තොටුපළ විකුණන්න ලෑස්ති වනාන්තර විකුණන්න ලෑස්ති රටේ ඉඩම් ටික විකුණන්න ලෑස්ති ඒවට විරුද්ධව නැගිටිනේ උන්ට පහර දෙන්නේ මෙන්න මේ ආකාරයට ඒ සඳහා සාමාන්‍ය සිවිල් නීතිය නෙමෙයි හමුදා බලයත් පාවිච්චි කරන ලෑස්ති කියලා තමයි අද මේ ආණ්ඩුව පෙන්වන්නේ මේ බුදුසරණයි වගේ යහපාලන බෝඩ් එක දාගෙන මේ මර්ධනය ගෙනල් තියෙන එක. එහෙනම් මේ පහර දුන්නේ හම්බන්තොට සේවකින්ට විතරක් නෙමෙයි. මේ පහර දුන්නේ ඊයේ පහර කෑමට ලක් වෙච්ච මාධ්‍යවේදීන් දෙන්න විතරක් නෙමෙයි. මේ පහර දුන්නේ ඉදිරි ආර්ථික අර්බුදය අනුව ආණ්ඩුවේ ණය අර්බුදය අනුව ආණ්ඩුවට යන්න තියෙන පාර රටේ ජාතික සම්පත් විකිණීම. රටේ දැනටත් ඉතුරු වෙලා තියෙන සම්පත් ටික වනාන්තර ටික වෙන්න පුළුවන්, ඉඩම් ටික වෙන්න පුළුවන්. පුල් මුඩේ කණිජ වැලි සංස්ථා වෙන්න පුළුවන් කහට ගහ පතල වෙන්න පුළුවන් පොස්පෙට් නිදිය වෙන්න පුළුවන් හෙට දවසේදී අන්නේ විකුණනකොට ඒවට එරෙහිව නැගී ඉන්න ප්‍රගතිශීලී බලවේගයන්ට ඒවට එරෙහිව නැගී ඉන්න මාධ්‍යවේදීන්ට ඒව රටට පෙන්වන්න ඉන්න මාධ්‍යවේදීන්ට තමයි මේ පහර දෙන්නේ කියලා පළවෙනි සංඥාව මේ දුන්නේ මේ පළවෙනි සංඥාව දුන්නේ ආණ්ඩුව අයවැය සම්මත කරලා තියෙන්නේ ආණ්ඩුවේ මේ මර්ධනකාරී ගමනේ ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්තියට එරෙහි වෙන කාට වුණත් පහර දෙනවයි කියන එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඒ නිසා මේ නිඳිත පහර දීම අපි හෙලා දකින්න වගේම මේ පහර දීම හරහා ආණ්ඩුව මේ බොරුවට යහපාලන නමට ඉන්න ආණ්ඩුව වික්‍රමසිංහ සිරිසේන මේ ආණ්ඩුව පෙන්නන සංඥාව හරියට තේරුම් අරගෙන ඒකට එරෙහිව පෙළ ගැහෙන්න කියලා අපි මේ රටේ ඉන්න ජාතික සම්පත් විකිණීමට එරෙහි රටේ ආර්ථිකය කුණු කොල්ලයට අලෙවි කිරීමට එරෙහි සියලු බලවේගයන්ගෙන් ඉල්ලා හිටනවා මේ නිඳිත පහර දීම අපි හෙලා දකිනවා ඒ වගේම මේ පහර දීම සම්බන්ධයෙන් ආණ්ඩුව අනිවාර්යෙන්ම ඒ පහර දුන් සියලු දෙනාටම
adalo parikshawan siddha karayutui kisidu sevakekgen kisidu sevakekgen paligenim nokara ounggen paligenim karana wenuwata ounge sadharana illim walata ahun kandila ounge sewa isthira karala oun waraya adhikariye sevakekin hadiyata piligatayutui e balakirima api karanawa aanduwata e wage ma api siyalu janathawata api illa hitnawa me mardanayata erihiva pelagahenna kiyala den me pilibanda waga kiyutu parsavayan bole pass karana tanata awilla thiyenne me wenakota dawas 5k hambantota waraya weda karapu sevakiyo weda nawattala taman sewa kara sewa sthane rendi hitimin tamai me virodhatave dakwan me weda wadina nilila inne etakota oba dannawa me me hambantota waraye sielu sewawan kare me sevakiyo ada hambantota waraye nawathila thiyenne nawattala thibitcha nawu balahatkaren hambantota warayen aragena enna siddha une etana kadiyota nawathichcha nisa Warai ta peminin na wu e bata dala sielu sewawan sape neka e ka e badu bane ka pata wane ka e sielu pakarna mehia wane ka hasura wane ka kere me sewa kyo e sewa kyo me ili makarna muli ka beche hetu otama yaitu di bu patin bi piano wa dedas dase november maase palawende pase kulong ke pariwasa kali wera e kolo istira benoni dedas dase november palawende pase kulong ke pariwasa kali awasan neno insa e kolo istira benoni Hebat, megolo pahlawan adikarya teh katakan aja, me istirahat ini masih dewi nih, ne? Insa meke ini samaan adikarya beri aja sitar, sielu mau dina, harusnya asal tuh nakkena serva kyo, aurudu tuhna, aurudu deka hamar, bani karya serva kerbau meke ini. Insa mea istirahat karena kira saudara nih lima kerla wedawar dini kerana kuda, ekar itu ini tuh nama wedawar dini kerja ada pasi tamai, api dekke, yudha diwat nabi kaham dapat diuru. Prante kita kehilangan mehem kehui nih, idiri wala kita kehilangan mehem pahar deh ngegi nih, nau hatra kini nggak villa, muhu deh nggak villa, atpa waraya atpat keragan, serva kayak anta gahala, wedi tiyala biagan nola, mehena kotat pas deh nih krohal kata kerla tiyen, mehena kotat pas deh nih krohal kata kerla tiyen, madde wedi inta pahar deh lah, tiyen, meke itaman nindita pahar deh mak nindita, abis me pahar deh me helada kina urusan tuh apa arah khati itu. Api esam banding katih tu pura macam kiamar gan, media temingin no. Dengan sa me harasi aso tuh nde nagi. Patuin pilih bandow. Dengan me magam pura waraya kalmanakan pudgili ke sama agam. Me katamai sampurna me hamban tur waraya sevawan sa me kati utta kali. Sa dengan kalay utte boleh pas nokar. Me sevakin hamban tur waraya sevakin lese. Adal pariwasa kali awasan kerupu sevakin istirahat kiri mupatang gan no. Ita pas me ay itu ne wikunat di. Anu me selas me tiye ni me ayatne vikunat di me sewa kian prasnya kwenan isata mai onna raja paksa samet mehma samagam padala istira nokara hiti adat me ay istira nokara yanyan me nisa isa adatat sewa kyo me pahara di mang pasuat hambantara waraye pradana piusum dorakada asanne rendi inno me wenot hambantara waraye sielu sewa wan nevatila tiin hambantara waraye adapana karla tiin iye navika hamudawa pemina Balahat karen, ini adalah upacara na atpat kerjaan tiye no, viseshing vidulu ipadat tiye, ta hani kerjaan tiye no, mevena kota, esa vidulu ipadat tiye bidaveti la tiye no, samahara yantra sutra, pavichikaran ya, dhanne na eva balahat karen, eva itam balahat karen pavichikaran kehilah wakarman nevela tiye no, insa deng barapatal hani in ganan awak siddhela tiye no, esa apya hani araksa kemati oraygi, janadipati oraygi, mekade ha palani kiu. Samaan rata minisso taman ke aiti wasi kami ini ngaragala keraddi, raja balai hamuda balai pavicikalai kadepana kerana itu. Dan me pahugya dawasal api dekkar polispati orang ini naada gama, me naavika hamuda apati orang ini naada gama. Me danawar yata benda jande di bu minisso balai dunne me kerana me, ehema kerapu pahre itu kamkaruan te wedi tiapu diwar yang te wedi tiapu, waturo ilapu minisso te wedi tiapu raja paksal elavan, jande di bu minisso jande di ila. Mea itu chandey dunne mehem hamuda apa abicikal la pahar dene kila, nemi. Isa meka barapatala tatya. Isa meh itu waham medihatte. Jawaraksa kemitra meh sambandin galna kriyamal gerata ta kiviye tuhi. Emen aku seva kian ta pahar dila nisabdo in nabe. Muka seva ke warai neuti kallang hiti ne. Warai ta apu neva ta pahasukam sapean netang ya neve karaman lel putu ane waraiyan. Eko neva ta adal seva wan sapean netang. Ia adal seva wan sapean netang neva eko lara ke neyan pulu. Eka naavi kah muda awal polisi awal medihat terlaku mana mukulang urutiya kaya amar ke gan, main naya tengah egolan arayan none kila kira, kaya arayan ada, mukut anungge naya utiang ini none seva kian, hepe main attenoh mati kelasa,
හමුදා බලය පාවිච්චි කළ මේ කරපු ප්‍රහාරය අපි පිළිකුලෙන් යුතු හෙලා දකිනවා. ඒ වගේම මේ වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි නාවික හමුදාපතිරයාගේ සිට මේ අත්තනෝමතික පහර දීම වලට මේ මැර ක්‍රියාවලට විරුද්ධ ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිරයා ගන්නා වූ ක්‍රියාමාර්ගය රටට කිවිය යුතුයි. එහෙම නැත්නම් මේ කාපහු රාජපක්ෂ පන්නේ පාලනයක් දක්වා මේක තල්ලු කරන් යන්න හදන්නේ මේ අර කලින් මතු කරපු මහජන දේපල විකිණීමට අවශ්‍ය කරන ඉඩ හදා ගන්නද කියන කාරණේ පිළිබඳව සැකය තහවුරු වෙනවා ජනතාවට. ඒ නිසා අපි මේ පිළිබඳව කොළඹ වරායෙත් ඒ වගේම හම්බන්තොට වරායෙත් මේ විකිණීමට අදාළ ක්‍රියාමාර්ග ඉදිරියට එද්දී තමයි මේ පහර දීම පිළිබඳ සිදුවීම් එළියට එන්නේ. ඒ නිසා ඒ සේවකයන්ගේ අරගලයේ සාධාරණ අරගලයක්. ඒ නිසා අපි වගකියුත්තන්ගෙන් ඉල්ලන්නේ බෝලේ පාස් කරන්න සූදානම් වෙන්න එපා. ඒ නිසා මේ මර්ධනය කරන්න පහර දෙන්න හදලා මේවා නවත්තන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා ඒකට සමස්ත වරාය සේවකයෝ මේ පහර දීම වලට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි රටේ වැඩ කරන ජනතාවත් එක්ක මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ නිසා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ නිසා වහාම බෝලේ පාස් නොකර මේ පහර දීපු අයට ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන්න. ඒ වගේම මේ මාගම්පුර වරාය කළමනා කරන සේවා ආයතන පෞද්ගලික සමාගමකට ගත්ත සේවකයෝ ඒ හම්බන්තොට වරාය වැඩ කරපු සේවකයෝ සේවා සපයපු සේවකයෝ ඒ අය හම්බන්තොට වරාය සේවකවල ස්ථිර කරන්න. ඒ නිසා ඒක එයාගේ අයිතියක්. අවුරුදු 3ක් වැඩ කරලා එයා ආපහු ගෙදර යන්න බෑ. ඒ නිසා වෙන සමාගම් වලට යන්න බෑ. ඒ නිසා එයා වැඩ කරේ වරාය අදාළ සේවා ස්ථානවල අදාළ රැකියාවල ස්ථිර කරන්න කියන ඉල්ලීම අපි අදාළ වගකීම් පාර්ශවයන්ගෙන් කරනවා. එහෙම නොවෙනවා නම් මේක තවදුරටත් අර වැඩ බල නැමැතිලා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරා වගේ කාර්මික ආරවුලක් දක්වා යනවා. ඒ කාර්මික ආරවුල නිසා චීනට මේක පවර්ලා දීලා ආපහු වෙන ප්‍රශ්නයක් හදන්න එපා කියන කාරණේත් අපි අවධාරණය කරලා කියනවා. ඒ නිසා මේ ගැටුම එහෙම නැත්නම් මේ පහර දීම මේ වෙඩි තැබීම පහර දීම සිදු කරන්නේ රාජ්‍ය බලය පාවිච්චි කරලා ජනතාව බියවද්දන්න වැඩ කරන ජනතාවගේ සටන් මොට කරන්න නම් අපි මේ හවුල් ආණ්ඩුවට කියන්න ඕනේ රාජපක්ෂ ගෙදර යන වැඩේ පටන් ගත්තෙත් මේ වගේ තැනකින්. 2011 අර්ථසාධක අරමුදල් කොල්ලේට ලෑස්ති වෙච්ච රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව 3/2 ආණ්ඩුව මහපාරදී පැරද්දුවේ මෙරටේ වැඩ කරන ජනතාව. සමේ හවුලටත් අපි කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි 200ක් තියන් හිටියට පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි 150කින් 60කින් අයවැයවල් සම්මත කරගත්තට මහපාරේදී අනිවාර්යෙන් මේ ප්‍රචණ්ඩත්ව විරුද්ධව වැඩ කරන ජනතාව මේ රටේ ප්‍රගතිශීලී ජනතාවත් එක්ක එකතු කරන්න අපි කටයුතු කරනවා. සම වහාම ප්‍රචණ්ඩත්වේ නවත්තලා වැඩ කරන ජනතාවගේ ඉල්ලීම වලට සාධාරණව කන් දෙන්න කියන ඉල්ලීම එයට සාධාරණ පිළිතුරු ලබා දෙන්න කියන ඉල්ලීමත් අපි පක්ෂයක් ලෙස මෙරටේ පාලකයන්ට කරනවා. ඒ නිසා මෙන්න මේ මූලික කාරණා ටික මේ ගැටුම පිළිබඳවත් මේ විකිනීම පිළිබඳවත් අපේ පැත්තෙන් ඉදිරිපත් කරන්න කාරණා ටික අපි මේ ඉදිරිපත් කරේ යම් කරුණක් තියෙනවා නම් දැනගන්න ඒ සඳහා ඔබට අවස්ථාව තියෙනවා. ඒතර මේ මාධ්‍යවේදීන්ට පහර දෙනකොට මාධ්‍යවේදීන් තමන්ගේ මාධ්‍ය හැඳුරුම්පත ඉදිරිපත් කරලා තමන් මාධ්‍යවේදියේ කියද්දි බෙල්ලෙන් අල්ලන් පහර දෙන එකේදී එක්කෝ නාවුක හමුදාපතිවරයා මාධ්‍යවේදීගේ අයිතිවාසිකම් නොදෙන ඉන්නවා. ඒ මාධ්‍ය හැඳුරුම්පතක් ඉදිරිපත් කරලා තමන් මාධ්‍යවේදියේ කියද්දිත් පහර දෙනකොට එක්කෝ නාවුක හමුදාපතිවරයා තමන් ඒකට අදාළ කරන නීතිය නොදෙන ඉන්නවා. නැත්තම් දැනගෙනම පහර දෙන්න ඕන. ඔය දෙකෙන් කයින් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔහු මාධ්‍යවේදියෙක්ගේ අයිතිවාසිකම් පිළිබඳව නොදැන පහර දුන්න නම් බරපතලම ප්‍රශ්න තමයි ඔහු නාවුක හමුදාපති තනතුර වැනි තනතුරකට සුදුසුද කියන එක. මොකද ඒ තත්ත්වය දැනගෙන තමයි අපේ රටේ ඕනම එවැනි නිලතලවල ඉන්න අය කටයුතු කරන්නේ. එහෙම නොකරන ඇමතිවරුත් පහුගිය කාලේ හිටියා මාධ්‍ය ආයතනවලටම ඇවිල්ලා පහර දුන්න. එතකොට ඒක ඇවිල්ලා මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් බුල්ඩෝසරේ කරගෙන යන තලාපෙලාගෙන යන ක්‍රමවේදයක්. ඒක සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක පාලනික ක්‍රමේ නෙමෙයි. පැහැදිලි. එතකොට ඉතාලි පැහැදිලිව දැන් මේ ජොගින් කරනකොට හිටපු ගමන් වගේ ඇවිල්ලි ඉවරලා මේ ආකාරයට පහර දෙනකොට ඒක මොකද්ද ඒකට ආපු නියෝගය කොයි ආකාරයකද ඇවිල්ලා තියෙන්නේ. ඉතාලි පැහැදිලිව අපිට පේන දේ තමයි ඒක මේ නැව් දෙක ගෙනියන්න විතරක් නෙමෙයි මේ ස්ථානයට පැනලා ස්ථානයේ උද්ඝෝෂණය කරමින් ඉන්න අයට පහර දීලා ඒක ප්‍රචාරය කරන්න ඒක රටට කියන්න ඉන්න මාධ්‍යවේදීන් ඉන්නෝ නම් ඔවුන්ගේ කැමරා උදුරගෙන ඔවුන්ටත් පහර දෙන්නම ආපු ගමනක් මේ තියෙන්නේ. ඒක නොදනුවත් ආවා එකයි කියලා අපි හිතන්නේ. ඔවුන් මාධ්‍යවේදීන් එක්ක ගනුදෙනු කරන ආකාරයෙන් නොදැන ඉදේ කරා කියලා අපි හිතන්නේ. ඒ නිසාම තමයි ඉතාල පැහැදිලිව රටේ නීතියක් තියෙනවා. ඒක නාවුක හමුදාපතිරත් අදාළයි, ජනාධිපතිරත් අදාළයි, අගමැතිතුමාටත් අදාළයි, කාටත් අදාළයි ඒක නීතියක් තියෙනවා. ඒ රටේ තියෙන නීති අනුව
රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා විශ්වාස කරනවා. ඒ මාධ්‍යවේදියාට අදාළව පහර දීමට සුපිරි බලයක් නාවික හමුදාපතිවරයෙකුට නැහැ. එහෙන් බලයක් රටේ කිසිදු ව්‍යවස්ථාවකින් පනවල පන ලබා දීලා නැහැ. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න විතරක් නෙමෙයි අපි බල කරනවා ආණ්ඩුවට ඒ ප්‍රහාර දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට පමණක් නෙමෙයි. ඒ ප්‍රහාර කෑම ලක් වෙච්ච සියලු දෙනාට සේවකීන් ඇතුළු සියලු දෙනාටම සාධාරණ ඉෂ්ට වෙන්න ඕන, යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. ඒක සඳහා රජයේ ස්ථාවරය රටක් රජ හැදිරි ඉදිරිපත් කරන්න ඕන. ඒක ඒක නාවික හමුදාපතිවරයාට එහෙම මාධ්‍යවේදීකට පහර දීලා නිකන් ඉන්න පුළුවන් නම් හෙට දවසේදී මේ රටේ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නමත් නැවත සිද්ධ වෙන්න පුළුවන්. දැනට පස් දිනක් රෝහල් ගත වෙලා ඉන්න ඔවුන් මේ මූදේ නාන්න ගිහිල්ලා රෝහල් ගත වුණා නෙමෙයි. නැව් බලන්න ගිහිල්ලා රෝහල් ගත වුණා නෙමෙයි. වරායේ වැඩ කරගෙන ඉන්නකොට කොහෙන් හරි පල්ලෙහාට වැටලා රෝහල් ගත වුණා නෙමෙයි. ඉතා නිශ්චිත ලෙස මේ පහර කෑමට ලක් වෙලා රෝහල් ගත වුණේ. මම දැක්කා ඇමතිතුමා කියනවා මේ එතන වෙච්ච අලාභහානි අලාභ කරපු අයගෙන් අය කරගන්නවා, උද්ඝෝෂණය කරපු අයගෙන් අය කරගන්නවා කියලා. එහෙනම් පහර දීපු අයට අදාළව පහර කෑමට ලක් වීමේ අලාභෙකුත් තියෙනවා. ඒ පහර කෑමට ලක් වීමේ අලාභය කවුද ගෙවන්නේ? නාවුක හමුදාපතිවරයා ගෙවනවද? නාවුක හමුදාපතිවරයා රජය ගෙවනවද? නැත්නම් ඒ පහර කෑමට ලක් වෙච්ච අයට වෙච්ච හානිය, ඒ හානිය විතරක් නෙමෙයි ඔවුන්ගේ උද්ඝෝෂණ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමේ තියෙන අයිතිය උල්ලංඝනය වීම ගැන මොකද කියන්නේ? මොකද මේ ආණ්ඩුව පැමිණීම ඒව රකින්නවා කියලා. මේ ආණ්ඩුව පැමිණියේ බලයට ආවේ මිනිසු බලය දුන්නේ ජනවරම තියෙන්නේ මේ ආණ්ඩුවට මතක තියාගන්න වෘත්ති අයිතිවාසිකම් කප්පාදු කරන්න මාධ්‍යවේදීන්ට පහර දෙන්න සාධාරණ ඉල්ලීම් පාගගෙන යන නෙමෙයි. ඒවත් ඉල්ලීම් ඉෂ්ට කරන්න බැරි නම් ඉල්ලීම් ඉෂ්ට කරන්න බෑ කියන එක හරි සම්නිවේදනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අහුම්කම් දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක සාකච්ඡා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ සියලු ක්‍රමවේදයන් උල්ලංඝනය කළා අද මේ යන්නේ ඉතා පැහැදිලි මං කලින් කිව්වා වගේම ඔවුන්ගේ ගමන ඔවුන්ට ඕන වෙලා තියෙන්නේ මොකද්ද? PPP එනකොට ඒකට එරෙහිව ප්‍රහාරයක් ගේන්න. ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් ගේනකොට ඒකට එරෙහිව ප්‍රහාරයක් ගේන්න තමයි මේ හදන්නේ. ඒ වැඩපිළිවෙල මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතා පැහැදිලි ලෙසම මේක මේ අපේ රටේ දේශීය පෞද්ගලික ව්‍යාපාරිකයින් එක්ක පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා රජය පෞද්ගලික රාජ්‍ය සහභාගීත්ව සංවර්ධනයක් හදන යන ගමනක් නෙමෙයි. එහෙම අපි හිතනවා ලංකාවේ ඉන්න දේශීය කර්මාන්තකරුවන්ගෙනුත් ව්‍යාපාරිකින්ගෙනුත් අපි ඉල්ලීමක් කරනවා එහෙම වැරදි වැටහීමක් ගන්න එපා. ඔවුන්ට පෙන්නනවා මේ අපි ඕගොල්ලොත් එක්ක තමයි ව්‍යාපාර කරන්න හදන්නේ කියලා. නෑ. මේ වරායේ විකිණීමේ ඉඳලා මේ ව්‍යාපාර ඔක්කොම කරන්න හදන්නේ PPP කියලා දේශීය පෞද්ගලික ව්‍යාපාරිකයොත් එක්ක නෙමෙයි. දේශීය පෞද්ගලික අංශයක් එක්ක නෙමෙයි. ඉතා පැහැදිලි ලෙසම විදේශ බහුජාතික ප්‍රාග්ධනයත් එක්ක විදේශ රටවල් එක්ක ඇති වෙන එකඟතාවයෙන් තමයි ඔවුන් මේ ගමන යන උත්සාහ කරන්නේ. ඒවා ඇත්තටම ගත්තොත් පහුගිය රාජපක්ෂ පාලනයේ වගේම අන්සොලිසිටඩ් ප්‍රපෝසල් තමයි. ඒවා විනිවිදභාවේ පැත්තක තියලා එකඟතාවයන්ගෙන් යන ගමනක් මේ යන්නේ. එකඟතාවය ඉතා පැහැදිලි ලෙස අපි ඉදිරියේ හෙළදරව් කරන්නම් කොයි ආකාරයට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ ගමන මේ යන්නේ. ඒකේ පළවෙනි පියවර තියලා තියෙන හම්මතුරු වරායට. මොකද ඔවුන් පෙන්වන්න උත්සාහ කරනවා මේ ණයකන්දරාව බේරන්න වෙන ක්‍රමයක් නැහැ කියලා. ඩොලර් මිලියන 1200යි මේකෙන් හම්බෙන්නේ. හැබැයි එහෙම නැති ඔය හබරණ පැත්තෙන් හදලා රේල් පාර නැවැත්තුවම ඒක ඉතුරු කරන්න පුළුවන්. දැන් හදාපු වරාය බේර ගන්න පුළුවන්නේ හදන්න යන රේල් පාර නැවැත්තුවොත් එමු. මොකද අධිවේගී පාරකුත් හදර ගමන් හදන්න යන රේල් පාරට යන්නේ ඩොලර් මිලියන 1200ක්. ඩොලර් මිලියන 1200ක් බේරගන්න නම් මේ හදන්නේ. ඉතින් වරාය අපිට බේරගන්න පුළුවන් නේ රේල් පාර හදන්න නැතුව. දැන් කවුරක්වත් මේ රටේ කෑ ගහනවද මරලා තෝන් දෙනවද උද්ඝෝෂණය කරනවද රේල් පාරක් ඕන කියලා? රේල් පාරක් නැත්නම් අපි මරාගෙන මැරෙනවා කියනවා. දැන් මේ ඇමතිවරුම කියද්දි විශේෂ බාර ඇමතිවරුම කියද්දි ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් එනවා හම්බන්තොට වරාය අපේ අතින් ගිලිහුනොත් එම කියලා කියද්දි අපිටම සේවකයන් ගහන්න පැත්තකින් තියමු. මේ ඇමතිවරු කියනවනේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් අපට එනවා කියලා. ඉතින් මේ ඩොලර් මිලියන 1200 දිහා නැති වෙයි ඒක බේර ගන්න නම් මේ අපි උත්සාහ කරන්නේ. අපි තව ඩොලර් මිලියන කී දහහක් මේ නැති කරගන්නවද? ඔය හබරණ හදන්න යන රේල් පාර
නතර කරොත් එම හම්බන්තොට වරාය විකුණන්න ඕනේ නැහැ නේ අපිට. දැන් මේ මේ තීන්දුවෙන් පස්සේ ලංකාව ණය ගන්න නැද්ද? දැන් මේ මේ වරාය ණය නිසා වරාය විකුණන්න යනවා අපිට ණය බේර ගන්න බෑ කියලා. මේ තීන්දුවෙන් පස්සේ ඊට පස්සේ අපි ණය ගන්න නැද්ද? ඊට පස්සේ ණය අරගෙන කරන රටේ වෙන ව්‍යාපෘති නැද්ද? කල්පනා කරලා බලන්න. මොකක්ද මේ විහිළුව? මේ 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 කන්න ඕන වුණාම අර කබරය තලගොයා කරගන්න න්‍යායෙන් තමයි මේ යන්නේ. දැන් හම්මන්තොර වරාය විකුණන්න ඕන හින්දා තර්කයක් කියනවා. ණය කන්ද නගිනවා. ණය බේරන්න බැරි හින්දා වරාය ණයට විකුණනවා කියන. ඉලව්වට. එතන ඩොලර් මිලියන 1200යි. හැබැයි දැන් කවුරුත් උද්ඝෝෂණේ නොකරන, කවුරුත් කතා නොකරන, කවුරුත් ඉල්ලන්නේ නැති අධිවේගී මාර්ගිකුත් හදද්දි තව අමතර රේල් පාරක් හදන්න හදනවා. ඒකට ඩොලර් මිලියන 1200ක් කියන්නේ. ඒක ණයට ගන්නවා අපි. ඉතින් ඒ ණය නොගෙන ඉන්න පුළුවන් නේ මේ ණය මේ වරාය බේරගන්න. අවශ්‍ය නැහැ. එතකොට හරි පැහැදිලි. එතකොට හරි පැහැදිලි වෙන මොකුත්ම නෙමෙයි මේ වරාය හදලා තියෙන්නෙම විකුණන්න තමයි. මේ වරාය හදලා තියෙන්නෙම රටට තියාගන්න නෙමෙයි. අපිත් කිව්වා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් අපි කියලා දෙන හම්මන්තොට වරායක් ඕන කියලා. හම්මන්තොට වරායක් හැදීම පිළිබඳව ප්‍රතිපත්ති මේ ස්ථාවරයක් අපටත් තියෙනවා. හැබැයි අපි කිව්වේ ලංකාවට වරායක් හදන්න මිසක මේ සේද මාවතේ වෙන රටකට වරායක් හදලා දෙන්න නෙමෙයි. වෙන රටක උපාය මාර්ග උමනාවක් වෙනුවෙන්, වෙන රටක දේශපාලන උමනාවක් වෙනුවෙන්, වෙන රටක ආර්ථික උමනාවක් වෙනුවෙන් ලංකාවේ ස්වෛරීත්වය අලගු තියන්න නෙමෙයි අපි කියලා තියෙන්නේ. මේක වරාය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් වෙන්නේ නැහැ බලන්න. මේක රටේ ආර්ථික පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේක අපේ රටේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේක ණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතා පැහැදිලිව ආණ්ඩුව මේ ණය ඉස්සරහට දානවා නම් ඒක බාර ගන්න එපා රටේ ජනතාව. මොකද ආණ්ඩුවට එහෙමනම් ණය බේර ගන්න, ණය උගුලෙන් බේරෙන්න වෙන ඕනතරම් උපාය මාර්ගික ක්‍රම තියෙනවා. වෙන ඕනතරම් විකල්ප අවස්ථා තියෙනවා. ඒකත් අපේ හොඳම උදාහරණයක් අපි කියන්නේ ජනතාව ඉල්ලන්නේ නැති රේල් පාරකටත් ණය ගන්න යනවා මිලියන 1200ක්, ඩොලර් මිලියන 1200ක්. මේ විකිණීමෙන් ලැබෙන්නේ ඩොලර් මිලියන 1200යි. ඉතින් වරාය බේර ගන්න ඕන නම් ඒ යෝජනාව නවත්තන්න පුළුවන්. ණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ පැහැදිලිවම වරාය විකිණීමේ දේශපාලන උමනාවක් තියෙනවා. ඒක නිසා ඒකටත් රටේ ජනතාව විරුද්ධ විය යුතුයි. මෙහිදී මේ පැහැදිලි කර ගැනීම සඳහානේ මම නාවික හමුදාපතිවරයා හැටියට ඔහුගේ පහර දීම කිසිදෙත් අනුමත කරන්නේ නැහැ. මේක වරදවා වටහා ගැනීමේ කාරණා අපේ මම මේ කියන්නේ. නමුත් මේ වෙනකොට ඔහුට වාසි ගෙන දෙන කාරණාවක් පතුවෙනවා. මොහු ටී-ෂර්ට් එකක් සහ පොටකල් සමක් ඇඳගෙන ඉදිකමන් ආව මේ ගෙදර හිටපු මං ආව පීඩාපිකේ ආවා කියන්නේ. ඇඳුම නෙමෙයිනේ අපිට ප්‍රශ්නේ. ඇඳුම නෙමෙයිනේ ප්‍රශ්නේ. මොන ඇඳුමෙන් ඇඳගෙන ආවද? ගහන එක හරියද? එහෙම පහර දෙන එක හරියද? ඔබත් මාධ්‍යවේදී. දැන් ඔබට කවුරු හරි ඔබ මාධ්‍ය හඳුනුම්පත පෙන්වලා පහර දෙද්දී නිල ඇඳුමෙන් පහර දුන්නොත් ඔබේ ඔබට පහර දීම නිවැරදිද? ඔබ පිළිගන්නවද? මට මේ ඇඳුම නිල ඇඳුම ඇඳගෙන ගහපු නිසා මං ගුටි කෑව හොඳයි කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇඳුම නෙමෙයි. පහර දීම. පහර දෙන්න උමනාවක් නැහැ. අපි උද්ඝෝෂණ කළා තියෙනවා. අපි දන්නවා නිලධාරීන් හැසිරෙන ආකාරය. අපි උද්ඝෝෂණ උද්වේග කරවෙච්ච අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලුණත් නිලධාරී නිලධාරිකේ සීමාව තේරුම් අරගෙන වැඩ කරපු අවස්ථා වොන්තරන් තියෙනවා. අපි අපේ සීමාව දැනගෙන වැඩ කළා තියෙනවා. ඉතින් මෙතන ඉතා පැහැදිලිව අපි මන් දන්නේ ඒ රූප රාමු වලට බොරු කරන්න බෑ. ඒ නිලධාරීන් රංජු පිටින් අට කරගෙන ඉඳද්දි සමහර නිලධාරීන් ඇත්තරම ඒ නාවක සෙවලුන් ඒක වලක්වන්නත් උත්සාහ කරද්දි මැදට පැනලා වියරු වෙඩලා පහර දෙන්නේ මොකටද? මොකද්ද මේ මාධ්‍යවේදීන්ගෙන් තිබිච්ච බාධාව කියන්නකෝ. ඔවුන් වැඩිමනෝතින් මේ නැව නිදහස් කරගෙන අර ඒගොල්ලන්ට කැමති විදිහට අරන් යන විදිහ රූප රාමුව පෙන්නයි. ඕකනේ ඒක එයාට පෙන්වන්න තිබිච්ච එකමද? ඒක පෙන්වන්න එක වරදක් නැහැනේ. හරි විදිය නම් ඒක ඒක පෙන්වන එක ආණ්ඩුව විසින් කළ යුතු දෙයක්. මාධ්‍ය වේදිකේ පහර දීම මේ උද්ඝෝෂණෙත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මාධ්‍ය වේදිකේ උද්ඝෝෂණ කරේ නෑ. ඔවුන්ගේ මාධ්‍ය වාර්තා කරන්න ඔවුන්ගේ අයිතියක් ඒක. ඉතින් නිල ඇඳුමෙන් ඇඳගෙන ආවද, කොටකලිසම ඇඳගෙන ආවද, ඇඳුම මොකද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ පහර දීමේ තිබිච්ච වියරු වමනා මොකද්ද? ඒක තමයි අපි ප්‍රශ්න කරන්නේ. එයා උදේ ජොගින් ගිහිල්ලා එන ගමන් දාවේ මූදේ පීන පීන හිටියද? ඒක අදාළ නැහැ. ඒක වැඩක් නැහැ.
Darana tanaturu da gelapen pahar di magde. Darana tanaturu e wagagi ma de ishte kare. Mangkiyanne hari vidiya nan wenat niladari ek visin pahar denawa nan. Etana nawuga hamudapati wara hidiya nan ohuge wagagi ma thamai eka walakwane. E ohu e nilayata gelapena vidiyata kadutu karana kara yutu thibune eka. Rajakariyata bahira kadutak na madde vidiyata pahar deneka. Etana wenat niladari ek visin e kadutu karana nan ema Nauku hamuda abad tuh magi bagi matamai, ika walakpan ya kat terus. Jadi meten ada, nauku hamuda abad tuh am pengalap bahar dina kuda, kau tu walakpan ni kian aku. Api tu, jadi bahar tu, na beri tipan. Samaan sebeli kuda, nauku sebeli kuda pula, ika walakpan. Ayi beri tian ni mana, niogar ni kudkara pujjal aman. Eh, kian matamai bahar di. Wenah samaan sebeli kuda, madi hati lah, walakpan, bai ni muku gahan ni melokkani. Itana iprasyet ini, wenak niladari kating sidda una nang ekade uta velak piye utu put galayam, e pahar diyo sidda karna kota, itana tiyana uamunav aramuna mukad. Anika e udgoshane di ita pahedili ve, udgoshakin ating getumak sidda unit ne, nau gaham udavatik, api dek kahon datama. Madhyavedi ating getumak sidda unit ne, ela vela hoyagane villa pahar dinne tarang, itana udgoshane ati punit ne. Tak payah diri. Samar udgoshan ikut sebab kau endua. Om papu ada kahagan, umi wedna agi uga. Om niladari ini kau mukad. Ogol tapi agi minisu. Apa rekia pasal visidan udah ukuran lagi. Nawar kan yang ini ayah kerajaan. Bahar dina ikah bayi ayah kerajaan yang ni. Ia arab sebab Kata itu, tu malah di parlimen tu, ini dah ni, kalau saya betul, cara saya kui ni. Jom, tu mah, oleh pahar di mahari mawakari dan nit ne, muling. Oh, muling kiri, api elia dekhi, lama bal lewi laki an nang kiri. Itu elia dekhi lewi laki wet, itu sidde wicca deh ni mi. Itu sidde wicca deh ni mi kian ni kiri, api dekik, ratri rupa hanya aligawali penuh nak kote. Itu mah palimen tu kiri pu dewal ni mi belati. Itu mah kiri pu dekhi pahar di lat ne, wedi di lat ne. Araksa kaya matu mana kan ni pe? Ini tu nama kita muda, awak mana pe? Awak minyak suka kian non ni. Jadi macam tawat hari kat sini, jahat yang terus nama kau ni itiran mau kau itu kelai ke? Goda bi mana beli ala madhi bedi ni pahar dini ke jahat yang terus nama kau ni itu ekotun dalil ti? Udgoshan ekan udgoshan ini pahar dini ke goda bi mana beli ala jahat yang terus nama kau ni itu dalil ti? Nama aku mudah kau lakukan ekan biar agan ni kan dalil ti? Mamadhan ini ni ti? Namun madhi bedi ini Udgoshan ke inta me, goda bi mana pelala elo, bahar dina, ikak nauka ni di dia nadi. Tiap hari pahadiri wa, eva waktu hati reuda agat tera, atteram kisi deking me nindi ta bahar dima saadar ni kerana kerana be. Ikan itu makita mahan no. Desa pahal na samman dek, kondi gara andan puluan ni. Ya desa pahal samman dek dia no meten, tiap ijian ni meten. Apa lal kan tu saudara tiada kalinda usik iya ni. Ini buat isam itu, kalau tu kerana orang desa pala kuya lah. Ini, ini mungkin perbincangan ini. Desa pala sama dia tiada beri deh. Tiang api mereka katakan desa pala sama dia kinde. Api AI ke sahadar na illi mat sahaya pala kiri, mana desa pala sama dia tamai. Ti, ini mungkin tiada beri deh. Dan mek meteran loko views makasang kalat iya di, baraya dinnya. Tamangi rakia netiwen orang, ek muka damu tu ing kupi tekan ti.
Eh mana itu anu mau lima kibuan ngapi okulun kira kia istirahat kerana kita lebih udgo sih nenek anu mau lima kibuan ngeh memih prasnya nenek apa ini ketawa hati no bela kira kia istirahat kala dini esen dah kabinet patrika menne menne yojana apa hal dah usir istirahat kila wacan kibuan ngeh prasnya nenek dah ubah hitan apa deh eh mana kibuat me golud go sih kerana kita Nah makanya ini, ekatama ini mak ibuat, me sebagian itu gosen ikanu munawat kira. Anu kira mana ang, api ogolong kira istirahat kerana kira. Ini mak kira ngoro gosen ikan tiang, amaruat kira sebagian itu me harusnya sudut dera. Orang ini mat, kira istirahat kerana kira di tut gosen ikan mana ang, itu kura hitan pulang itu na, bener makari desa panu munawat kikka me gosen ikan kira. Hari pahdiri ini me bener aropan hadan headua te. Atter mana meti ini muka deh, mana kalau nu cuci dia deh, waraya adikari deh, novena akari deh, bandung kata sebab ke ini istirahat kan kita, sebab kita kian aja, tani macam ni, anu ekor ikan ganang, prasnya apa? Ekor ikan ganu, wimu isim prasnya apa tinggal dia? Eh hari ni mana mukut naya meten? Polis api dari yang kita berada sekarang itu yang kita ini, ekor lah harus mundur no ikan apa ya? Karena adi no beres deka. Eka hari dekat tu, mang kaling kuwa game, wisudial siswa, wisudial ayat tu lu udgosan ikar no lagi. CTB ke udgosan ikar no lagi. Railway ke, dumri par udgosan ikar railway ke ayat ni. Rohal istri pilih udgosan ikar no lagi. Nih deh, eva ke, waraya udgosan ikar lah. Eya ke, mana sima waktu ayat ni? Eya ke, sima itu mana ayat udgosan ikar? Nampak tak? සාධාරණ ඉල්ලීමකින් වරාය උද්ඝෝෂණය කරපු සේවකෙයින්ට පහර දීමක් සිද්ධ වුණා. එච්චරයි. ඒ පහර දීම සාධාරණීකරණය කරන්න ආණ්ඩුවට ඕනතරම් තර්ක කියන්න පුළුවන්. ඉතින් එහෙම කියපු ඉතිහාසයක් අපි ඕනතරම් දන්නවනේ. මේ එහෙම ඔබතුමා දන්නවා අපි දන්නව නේද? සමුදිල්දාරින් ගස් බැඳගත්තා බැඳ නෙමෙයි ගස් බැඳගත්තා කියලා කියපු රටක් නේ මේක. ඉතින් එහෙම රටක මාධ්‍ය ඔය විදියට මේ නාවුකම් නීතිය ක්‍රියාත්මක වුණා මේ වෙනම පුතුනේ නැහැ කියලා කියන එක අරුම පුදුම දෙයක් නෙමෙයි.